කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ළමා මන්ද පෝෂණ තත්ත්වයේ වැඩිවීම පවතින්නේද යන සොයා බැලීමටත් එසේ නම් මේ සඳහා ගත වූ කෙටි කාලීන මාර්ග පිළිබඳ කාර්යක සභාවේ වාර්තා. අපේ රටේ දරුවන්ගෙන් 3න් 1ක් තීව්‍ර මන්ද පෝෂණ ලක්ෂණ පෙන්නනවා කියන එක මේ වාර්තාවේ තියෙනවා. ඒකට එක හේතුවක් හැටියට කියන්නේ ආහාර සුරක්ෂිතතාවයේ නැතිකම. මේ 3න් 1ක් මේ රටේ දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවායි කියන්නේ සිංහලෙන් කිව්වොත් පාණ්ඩුව. පාණ්ඩුව තියෙන ජාතියක් තමයි මේ රටේ ඉතිරි වෙන්නේ. යුනිසෙෆ් වාර්තාව මගින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වෙනකොට ලක්ෂ හතකට ප්‍රාථමික අංශවල දරුවන්ට දිවාහාර වේලක් දෙන්නේ. දැන් මේ වැඩපිළිවෙල අපි ලබන වර්ෂයේ ආයවැයට ඇතුළත් කිරීමට යෝජනා කරලා තිනවා. 6 7 8 දක්වා ඉහළ පන්ති වලටත් ඒ වගේම කූර ළමා උද සංවර්ධනය සඳහා වන්නා වූ පාසල් වලටත් එය දීර්ඝ කිරීම සඳහා. ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙලක් අවශ්‍යයි. මාර්ග සිතීමක් අවශ්‍යයි. ඉලක්ක ටික අවශ්‍යයි. අධීක්ෂණයක් අවශ්‍යයි. මේකක්වත් නැහැ. ඉතින් මෙහෙම යනකොට අපේ දරු පරම්පරාව විනාශ වෙනවා. පෝෂණ ප්‍රතිපත්තිය පෝෂණය සඳහා ලක්ෂ 17කට දැනට දෙන දිවාහාර වේල. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා තමයි චක්‍රලේඛන අනුව පාසල් වලට යවලා තියෙන්නේ. Tamanට ඕන ඕන විදිහට කෑම වේල් සකස් කරන්න බෑ. ගමන් බලපත්‍ර සංචිත ප්‍රමාණය 30,000ටත් වැඩි අඩු ප්‍රමාණයකට පත් වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ. ඒක unsolicited proposal එකක්. ඒ unsolicited proposal එක ලබා දීලා වග විභාග කරනකොට අපිට තියෙන ආරංචි අනුව එම අදාළ ආයතනයට ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නට ප්‍රමාණවත් හැකියාවක් නැහැ. සාමාන්‍ය ගමන් බලපත්‍රයේ මුද්‍රණ කරලා අඛණ්ඩ සැපයීමකට අදාළ සමාගමේ එකඟතාවය ලබා දීලා තිබුණත් ආගම නිගමන දෙපාර්තමේන්තුව ඒ ඇනුම් කරන්නට කටයුතු කළේ නැහැ. ඔබතුමා දන්නවද මේ නිසා සිදුවෙන මාසික පාඩුව රජයට රුපියල් බිලියන 1.1යි. මිලියන 1100යි. ගුවන්තොටුපළ ඇතුලේ පෝලිම, ගුවන්තොටුපළේ එළියේ දැන් પાස්පෝර්ට් ගැනීමේ පෝලිම. මේ ඔක්කොට මේ රජයේ වග කියන්න ඕනේ. වහාම මේ පිළිබඳව උසාවි තීන්දුව ක්‍රියාත්මක කරන්නයි කියලා අපි ඉල්ලන්නේ. ඊ પાස්පෝර්ට් නොවන પાස්පෝර්ට් ප්‍රමාණවත් සංචිතයක් නොතිබීම නිසා තමයි අද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. අත්ත වශයෙන්ම මේ ගැන අපි කනගාටු වෙන්න ඕනේ. කෙසේ වෙතත් සාමාන්‍ය ගමන් බලපත්‍ර යම් ප්‍රමාණයක් අඩුම ගන්න ලක්ෂ 7000ක් වැනි ප්‍රමාණයක් කඩිනමින් මුද්‍රණය කළා ගෙන්වාගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න තමයි කඩනම් කටයුත්තක් කළා තින්නේ. තව මාසයක් තුලදී සාමාන්‍ය ගමන් බලපත්‍ර ප්‍රමාණවත්වාකරෙන් ලබා දීමට දැනට ඒ සමාගමට දැනුම් දීලා තියෙනවා. අමනාපෙන්නම මෙහෙම කිව්වට මේකට කැබිනට් එකක් වග කියන්න ඕන ජනාධිපතිවරයා ප්‍රමුඛ. ඇත්තම කතා කරනවා නම් මාසෙකින් ඕක විසඳන්නට බැරි ප්‍රශ්නයක්. මං වගකීමෙන් ඔබතුමාට කියන්නේ ඔබතුමාත් ඒක දන්නවා. ගෑස් පෝලිං, පෙට්‍රල් පෝලිං නැති කරපු ආණ්ඩුවකට මේ පෝලිං නැති කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ විවාදය අහගෙන ඉඳලා මට පෝස්ට් එකක් එවලා දීලා එක්කෙනෙක් මේ પાස්පෝර්ට් එකක් ගන්න 35,000ක් ගෙවන්න ඕන කියලා. මට මාෆියා එකක් බිහිවිලා තියෙනවා. දරු කථානායකතුමනි මෙතන ඉඳලා මම ස්වාධීනව අද සිට මම ස්වාධීනව මේ රටේ මේ විනාශකාරී කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් අයත් එක්කලා මම සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මම කවදාවත් අඩුව ගන්න මම සජිත් ප්‍රේමදාසතුමාව හම්බෙලවත් නැහැ. මම ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේක සත්භාවයෙන් වැඩ කරන්නේ. අපි මේ වැඩ කරන්නේ මේ අපිට පේනවා මේ විනාශය. හැබැයි මේ විනාශය වෙන අවස්ථාවේදී මම අත් දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමාටයි ජනාධිපතිතුමාටයි එකතු වෙන්න. පුළුවන් නම් මේ රටේ මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අසුද්ධ සංවිධානයට විරුද්ධව එකතු වෙන්න පුළුවන් පරාජයටපත් කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්කලා මම සාකච්ඡා කරනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.